හමන්තචක්කවාලේසු අත්‍රාගච්චන්තු දේවත සද්ධම්මන් මනිරාජස්ස සුනන්තු සග මොක්හෙදන් ධම්ම සවනෙ කාලෝ අයං බදන්ත ධම්ම සවනෙ කාලො අයන් බදන්ත ධම්ම සවනෙ කාලො අයන් බදන්ත නමුතස්සේ භගවතෝ අරහතෝ සබ් ධම්මිසු අපටි හතඥාන චාර්‍යය දස බලය දරස්සෙ චතුවී සාරජ්්‍ය විසාරයදස්සෙ සබ්බ සත්තුත්තමස්සෙ ධම්මිසරස්සෙ ධම්මරාජස්සෙ ධම්මසාමිස්ස තතාගතස්සෙ සබ්බ්ඥුණු සම්මා සම්බුද්ධස්සේ. නමුතස්සේ භගවෙතෝ අරහතෝ සබ් ධම්මිසු අපපටි හතඥාන චාරස්සෙ දස බල දරස්ස චතුවීසාරජ්්‍ය විසාරය දස්සේ සබ්බ සත්තුත්තමස්සෙ ධම්මිස්සරස්සෙ ධම්මරාජස්සේ ධම්මසාමිසේ. තතාාගතස්සේ ස්බ්ඥනු සම්මා සම්බුද්ධස්සේ නමුතස්සේ භගවෙතු අරහතෝ සබ්බ දම්මිසු අපපටි හතඥාන චාරස්්‍යය. දස බලය දරස්සෙ චතුවී සාරජ්්‍ය විසාරයදස්සෙ සබ්බ සත්තුතමස්සෙ ධම්මිසරස්සෙ ධම්මරාජස්සෙ ධම්මසාමිස තතාගතස්සෙ සබ්බ්ඥුණු සම්මා සම්බුද්ධස්සේ. යෝදුහස්ස පජානාති ඉදිහේවකය මත්තනු පන්ත භාරං විසං යුත්තන් තමහන් බරූමි බ්‍රාහ්මනං තීතිී සද්ධර්මශ්‍රාවක කාරුණික ගොුණගරුක සත්පුරුෂ බෞද්ධ පිනතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුතුව අපේ මේපංවත් පිරිස සැදී පැහැදීමි සූදානන් වෙන්නේ තතාගත ශාන්තිනායක සම්මා සම්බුදුපියාණන් වහන්සේ විසින් ලෝකසත්වයින් පිළිබඳ අසීමිතා අනුකම්පාවෙන් අප්‍රමාණ ධයාවෙන් අවබොහොදු කොටගෙන දේශනා කොට වදාළ අති උතුම් පරම ගම්බීර ශ්‍රේසත් ධර්මරත්නයෙන් අබමල් රේනුවකටත් වඩා අඩු බොෝමපුංචි දහම් කොටසක් දේශනය කරවාගෙන ධර්ම ගෞරවය පෙරදැරි කොටගෙන දේශනාගත ධර්මය ශ්‍රවනය කරන්නත් එසේ ධර්මස්ශ්‍රවනය කිරීමෙන් ලැබෙන අවවාධානු ශාසනා තම තමන්ගේ ජීවිත වලට එකතු කරගෙන ඉතාම නිවැරදි මෙලොව ජීවිතයක් සකස් කරගණ්ඩත් නෙවැරදි මෙලොව ජීවිතයකින් පරලොව සුගති ගාමී වූ ආයතික භවගාමී ජීවිතයකින් සැනසෙන්ඩත් අවසානයේ දී සැප සහිතපතිපදාවෙන් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගැනීම බලාපොරොතුවත් ඇතිවයි සද්ධර්මස්ශ්‍රවනය කිරීමට මේ සූදානං වෙන්නේ. පිණතුන මේේ ලෝක දහතුේ ඇති සියලූම දාානයන් අභිභාවනය කරමින් දිනන උතුම්ම දානමය පින්කම තථගතශ්‍රී සද්ධර්ම දානමය පින්කමයි. මේ ලෝකේ ඇති සියලු දානයන් අතර උතුම්ම ධානමය පින්කම තතාගත ශ්‍රී සද්ධරම දාානමය පින්කම බව සක්දෙව් හා රජාණන් වහන්සේට උතුම් භාගතුන් වහන්සේ දේශනා කළා. ආං එහමනං පිනතුනිි සිරි සම්බුදු මෝ මණ්ඩලේෙන් දේශනා කොට වදාල ඒ උතුම් තතාගත ශ්‍රී සද්ධරම දානමය පින්කමයි මෙ මොහොතෙදී මෙවතුම් කාරණාව සිද්ධ කරගණ්ඩ කල්පනා කළ ධර්මධානපති පින්නතුන් විසිං මේ සිද්ධ කරගන්නින්. පිනතුනි සසරනිමා කරන්ඩ බලාපොරතු වෙනවනං කෙනෙක්. ඒගොල්ල ඔක්කොම සද්ධර්මස්ශ්‍රවනය කළ යුතුමයි. භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු විදිහටම සද්ධර්මශ්‍රවනය කළ යුතුමයි. මම ශ්‍රවණය කරනමි උතුම් දේශනාව තුළින් මගේ හිතේතියෙන පංචනීවරන ධර්මයන් යටපත් වීවා. එවෙනුවට සප්ත බෝද්ධයංග ආදී ධර්මයන් වැඩිදියුණ වේවා. මේ උතුම් තතාගත ශ්‍රී සද්ධර්ම දේශනාව අතර තුරදිම මටාති උතුම් මාර්ගයක් පලයක් අවබෝධ වීවා කියෙන ප්‍රාර්ථනාවෙන් යුක්තවම සද්ධර්ම ශ්‍රවණය කළ යුතු බව භාගතුන් වහන්සේ අපට දේශනා කළා එසේ නම් පින්නතුනි පියාණන් වහන්සේ කියල දුන්න විදිහටම සද්ධර්මය දාානය කරන්නා සේම සද්ධර්ම ශ්‍රවනය කරඩත් අපි හැමෝම කටයුතු කළ ගනිමු මේ උතුම් සද්ධර්ම දානානිශංසයත් ශ්‍රවනානි සංශයත් අපි සියලෝම දිනාටය ඉතාඉක්මං භවයක පහසු මාකාරයෙන් කෙටිම්ම කාලයකින් සුක්ක සහගත ප්‍රතිපදාවෙන්. උතුම් චතුරාර් සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම මෝදෙශාම පරමිවේවා කියල ප්‍රාර්්ථනාවන් ශසිද්ධකර ගනිමු. පිනතුනි අද මේ උතුම් සද්ධර්ම දේශනාව සඳහා ම මාතෘකා කරගණ්ඩ කල්පනා කළේ අපේ බුදුපියාණන් වහන්සේ සුවඳ හමන ශ්‍රී මක දහතුව ඉවර කරලා. ලෝක සත්‍යයා වෙත තියෙන පතල මහානුකම්පාවෙන් දේශනා කොට වදාල උතුම් ගා තාරත්නයක් දම්ම පදපාලී ශ්‍රීමක දේශනාව. අපේ භාග්‍යවතුන් වහන්සේ. මේ ගාතාරත්නයෙන් ධර්මය දේශනා කරන්නේ මොනවාගේ කාරණාවක් අරමුණු කරගෙනද ඒ කාරණාවත් දැනගන්න එක බොහෝම වටිනවා පෙනතුනි එක්තරා බ්‍රාප්මනයකුට හිටි දාශයෙක් පැවිි වඩි තීරණය කළ සමාජයේ ඕන තරම් වත් පහසත්කම් තියෙන මිනිසුන්ට දාසයෝ ඉන්නවා. තමන්ගේ ස්වාමියාව සතුටු කරවල ලැබෙන දෙකින් ජීවත්වෙනවා. බමුණං ළඟත් දාසකන් කරන ආං ඒවාගේ දාසයෝ හිටිය. භාගයතුන් වහන්සේ පිළිබඳව ආඳුනගත් එක දාශයි භාග්‍යයතුන් වහන්සේ කෙරේ හිත පාදුවගෙන තමන්ගේ ස්වාමයායට දාශකන් කරන ගමන් සංසාරයේ කළපින් ඇතිනිසා ප්‍රඥාවාවදි වෙලා තීරණය කළ පැවිදිවෙඩ සසරි තියන නිසරු ස්භාවයත් උපතකින් උපතකට අපි සැරි සරනවා කියන කාරණාවත් දුප්පත් වෙලා පොහොසත් වෙලා උපදිනවා කියන එකත් අහම්බෙන් මනුලෝට එන බවත් දැවන්ත සිල්රකගෙන පින්ින් පුරාගනමතන්ට එන්න යන බවත් මනාව ඔහු කල්පනා කළ කාමේ හයෙන මිනිස්සු අතරේ. මමත් තව එකමත්ක කාමේ සොයෙන මිනිහික් විතරයි. සංශාරය මොනතරන් කාමී හිව්වද නමුත් ඒ පංචකාමයෙන් නිදහස් වෙන්ඩ. මට බැරිදේ ආංහිම ඔහු නිරන්තරයෙන් කල්පනා කළ. සංසාරයේ කරල තියෙන කළපින් ඇති නිසා. ඔහුට ප්‍රඥාව නිසාාමය කරුණු වැටහෙනවා. තේරෙනවා. ැයි තමන්ගේ වාමියට තමන්ගේ වියවිජ යුතුකං ටතු කරන්නේ ඔහු කවදක්ව පසුබටෝනේනේ ්‍රාහ්මණයට හැමදාම කටයුතු කළ කවදත් ඔහුලන්ගේ පංචකාමේ විඳින්ද සැම්පසම්පත් හොයාගෙන ඇන්ඩ ආසාාවත්තිබිනේ දවසක් තීරණය කළා තවත් මම මේකේ ඉන්නකින් ඇති වැඩක් නෑ ද මුද ද රෑවෙනක ගරයිජ ලනකං වැඩ කරනවා හම්බන දෙයක් කාලබිලලා ඔහේ ජීවත්වෙනවා අරමුණක් නැති ජීවිතය ඒකටද මංම ජීවිතය ලබාගත්ත කියේලා කල්පනා කරලා තවත් පසුබටවැඩ කාලෙ නෑකේල හිතලා ඔහු විසිිම්ම තමන්ගේ වාමියලගින් පැලයනවා බ්‍රහ්මනෑලගින් පැනලයනවා. පැනල ගිහිල්ල පලාගිහිල්ලා භාග්‍යයතුන් වන්ස වෙන භාග්‍යතුන් වහන්සේගේ උතුම් ශාසනයේ ප්‍රවෘජාබූ මේල බාගත්තා. පැයිදිබූ බාගන නිකන් හිටීනේ මේ උතුම් ශාසනය පුරුදුපුහුණු කළහා. භාග්‍යතුන් වහන්සේගේ වච්චනයට කීකරුණ. භාග්‍යවතුන් වහන්සේ හහිස්මුදුනින් පිළිගත්තා. සැනසීම හොයන්ඩේ පැවිදිවූමිට පත්වෙලා උතුන් නිවන් ලබන්ඩේ පුළුවන් තරං ඉක්මනින් වැයෙන් වඩන්ඩේ උන්වහන්සේ සසරබිය මනාව දන්න නිසාා කටිතු කරගත්තා. තමන්ගේ නිවන් සුවයේ මොනම හේතුවක් නිසාවත් මගහැරගණ්ඩෙ උන්වහන්සේ පාරහදාගත්තිනේ. තමග නිවන්සුවයේ ලබාගණ්ඩෙ භාග්‍යවතුන් වහන්සේටම කීකර වෙලා දධර්මය පුරතු පුහුණු කළ. ශාසනය ඉගෙන ගත්තා කාරණ සඳහන් කරනවා නොබෝධිනකින් උතුම් රහත් භූමියයට පැමිණුණ කියලා නොබෝධිනකින් උතුම් රහත් භූමියයට පැමණුණ කාලයක් යනකොට බමුණට තේරුණා සේවකයෙක් මාලිගා යාඩු පහඩුයි කියලා බමුණ හොයන්ඩත් පටන් ගත්තා මිති අුව හුට දින් දැවුණ මොකද කුළු පග සේවකයෙක් පමණක් නෙමෙයි සියලුම කාරණ සම්පූර්ණ කරන කෙනෙක්. එනිසම් බමනට තදිින් අඩු දැනනා හොයන්ඩ පටන් ගත්තා නව තමුණේ නෑ දවසක් අපේ භාග්‍යතුන් වහන්සේතෙක්ක. මේ රහතන් වහන්සේ පෙන්ඩපාති වැඩම කලා මේ බමුණ ගෙෙදරටම භාගයතුන් වහන්සේ ඒදා පිණිසිා යනට භාගයතුන් වහන්සයට දාන පූජ කරල ඉුරවෙලා භාග්‍යතුන් වශේ දන් පිළිියරගෙන බමුණග නිවසන් එලියට පිටත්වෙන කොටම. පිටිපස්සේ ඉඳපු භික්‍ෂූන් වහන්සේ තමන්ටු හොඳටෝම පුරුදුගතියක් තෙවුණ. හුරු පුරුද්දක් තිේයෙනවා වගේ තේරුුණා. ඒ නිසාම හොඳයට බැලුව කල්පනා කරල බලන්න කොට මතක් වුණා කාලෙකට කලින් මට නැතුකිපු මගේ ශෂවක යනේද මගේ යටහත් පහත් වැසි යනේද නේ ඉන්නේ කියලා. භාගජනසී ඉදිරී වජිනවා උන්වහන්සේ දොරෝලු වසින් පිටි පසිං එීට වඩවා. ආංහිම භාගජන් වහන්සේ පි පසි පසු ගමන් කරමින් දොරෝලු වසිං එලියට වඩන්න ගමන් බමන තේරු අරගන අල් ගත්තා සවරයෙන් මල්ල දොරෝලු වස්සට තීරතද කරලා අල්ල ගත්ත හිරකර ගත්තා. භාග්‍යතුන් වහන්සේම කාරණාව දැනගත්ත භාගතුන් වහන්සේ මහනව බ්‍රාහ්මණයගින් බ්‍රාහ්මණය මොකද්්‍යමී කරන්නේ ඇයුබ මොහු තද කරලා අල්ලගත්ති ආං හිමපුහම බමුණන විසින් භාගතුන් වහන්සර පිරිිතුරතින ස්වාමීනී භාග්‍යතුන් වහන්සේ සම්මා සම්බුදු පියාණන් වහන්සේ. මේ වෙන කවරවත් න මගේ දාසය යන ස්වාමීණී ඒ නිසයි ස්වාමිණි මේ දැහගත්ත කියලා භාගජනසිට කරුණු කිව්වා න ඒ වෙලාවේ භාගයතුන් වහන්සේ අශීමිතානු කම්පාවෙන් මතක් කලා බමන මේ ඉන්න දැන් සාමාන්‍ය කෙනෙක් නෙමයි බර පැත්තක භාතබාපු බ්‍රාහ්මණයෙක් ඉන්නේ බර භාතබාපු කෙනෙක් මේ ඉන්නේ කියලා කරුණු සඳහන් කලා එහෙම කරුණු කියනකට ධර්ම ඥානය තියන මේ බ්‍රාහ්ණතුමා දැනගත්තා එහෙනම් මේ රහත් භාවයට පත්වෙලා තමයි මේ ඉන්නේ මේ රහත් වෙලා ඉන්නේ කියලායි භාගිතුන් වන්ශේ කියන්නේ ඒත් එක්කම් භාගිතුන් වහන්ශේලගේ අනේ එහෙමද ස්වාමීණී භාගිතුන් වහංස කියලා වැඳල සමාවවසර අරගත්තා ඒ කරුණු කාරණා සඳහන් කරනවා ගේ මහොචද තමයි බුදුරජාණන් වහන්සේ අපි හත සඳහන්කරපු ගාථ වාශ්‍රය කරගෙන බ්‍රාහ්මිණයට ධර්මය දේශනා කරන්න. අපි හත සඳහන්කරපු ගාථරත්නය අර්ථය භාගිතුන් වහන්සේ දක්වනවා යමෙක් තමාත්ම භාවයෙහි තමාගේ දුක පිළිබඳව දැනගනීද බාතබූ බරඇති මිදන වූ ඔහුට ම බ්‍රාහ්මණ කියල කියනවා කියලා එනං මේ සඳහන් කර නෙමොකක්ද බාතැබූ බර ඇති තමන්ගේ බර පැත්තකින් බා තබාපු කෙනාට මං බ්‍රාහ්මණ කියල කියනවා කියලා දේශනා කළ එන මේ බොහම ගැඹුරු කාරණාවක් මේ දක්වන්නේ මේ බ්‍රාහ්මණ කියල හැබෑවටම භාගතුන් වහන්සේ ආමන්ත්‍රණය කළේ කාටද බ්‍රාහ්මණ කියලා භාගතුන් වහන්සේ විසිං ආමන්ත්‍රණය කළේ රහතන් වහන්සේට. හැබෑම රහතන් වහන්සේලාට. හැබෑම රහතන් වහන්සේලා බ්‍රාහ්මණියෝමයි ඒ කාරණාව දැක්වවේ උතුම් භාග්‍යතුන් වහන්සේ මයි. එහිනං බර බා තැබුවා කියන කාරණාවෙන් භාගතුන් වශේ මොකද අපට දේශනා කරන්නේ. සියලු කෙලිස් බරය ඇකින් තිබ්බා මෙහෙම හිතන්නකෝ කඩල මල්ලක් හිස තියාගෙන මං ගමනක් යනවා යොදනක් දෙකක් යැයි නමුත් ඉතිරි ටික වෙහෙස මහන්සය හොඳටෝම දයයිනවා අව්වකනං පිපාසෙන් පීඩාවිජි විදීන යන්නේ කඩන මල් ඔවලු තියගෙන හිටිය ඔලුවට බරකොත් වගේම ලොකු මහසිසයක් පෙහෙසියක් තෙහෙට්ටුවක් දයනවා මල්ල කොයිතරං ලොකුවවෙන්න ලොකුවේෙන්ඩේ පුද්ගලයාගේ ගමනට කොයිතරම් බාධාවක් හිංශාවක් පැතිරෙනවාද පීඩාවක් ලැබෙනවාද නමුත් පෙන්නතුනි කෙනෙක් තේරණය කරනවා අයි කඩන මල්ල මට ඒපා කියල පැත්තකින් තියලයන්ට තන්හාාව තියෙනකං කඩ මල්ල ඔලූඩු තියාගෙන යන්න නද යනවා අපහුස්ථාවයක් නැද්ද අපහුස්ථාවයක් තියෙනවා හැබැයි හැබෑම සැපේ පතන්නෝ හැබෑම සුවය පතන්නෝ දන්නවා මේ කාරගෙනය යන තාක්කල් මට තියෙනෙ වෙහිසක් මහංසයක් තේට්ුව දුකක් සන්තාපයක් කරදරයක් ශෝකයක් මයි එක කොර හතුරන්ගෙන් මේ කඩල මල්ලා ආරක්ෂා කරන්න ඕන එහෙම නැතිනම් මට මේක නැතුවූ න්න පුුව විතරක් මන මේ වෙන කෙනෙක් ඇවිල්ල මට වඩා ප්‍රතාපුවත් බලය අධික කෙනෙක් ඇවිල්ල මේ කඩල මල්ල අරගෙන යන්ඩ පුළුවන් ආගේ නිසා ඒවාගෙන් රැක ගණ්ඩත් ඕන. මටවඩා බලවන්ත ශක්ති සම්පනන්නේය කඇල්ල කරගන යන බේරිඩත් බේරිඩත් ඕන. රෑට හොරු ඇවිල්ල මේ කරගන්නකෙන් නිදිවරාග නිඳගෙන නමුත් මේ කරල මල් රැක ගණඩත් ඕන. ඒ විතරක් මනමේ ගුල්ලු ද පුංචි පුච්චි සත්තුගින් කූම්ඹි කුහුපුුවන් ආදී මේ සත්තුන්ගිින් කඩල මල්ල බේරගණඩත් ඕන. අව්ව වැස්ස සීතල ගින්න පින්න ජලයමසිල්ල එකම මේ කටල මල්ල බේරගණ්ඩත් ඕන එ කඩල මල්ලට යම් තාක් බැඳිල ඉන්නවාදය ඒතාක් පුරාවට ම අපට කඩල මල්ල තියෙන කෙනට සැපයක් නන්න එයි තන්හාව නිසා රැකගණ්ඩ මහදනවා තහාාව නිසා කඩලමල්ල වටේම දවැඩි දවැටඉන්නවා. හැබැයි දවසක ඔහු ගමනක් ැනකොට කඩලමල්ලට ගුල්ලු තියල තිබුණු. එදාට ආසාවනිසා කෝචරන් ශෝකයක් ඔහුට දනේද. හොරු හොරකංකලොත් ආසා වනිසා කෝචරන් ශෝකයක් නං ඇතිවේදී. රජරු ඇවිල්ල බලෙන් තරල්ල පෙළ අරගෙනගු තල්ල පෙල්ෙලා අරගෙන යන්නේ. තමන්ගේ වස්තුුවනං වේදනාව කොයිතරන්නන් දැනීදේ. නිකන් අරග ට තිබුණ. ඒ අතරේ නමුත් තල්ල පෙල්ලරගෙන ගිය ඒනම් කඩලමල්ල නිසාා තන්ගේ ඇගේ රිදින තත්වයට පව පත්තිෙනවා. තන්හාාව නිසා තමන්ට රිද නෙද්ද. තන්හාාව නිසා තමන්ට කොයිතරං රිදයිජ. නමුත් මෙියල්ලම විදර්ශනා කරන කෙනෙක්කින්වා. ආන්ගේ නිසා හ දර්ශනට පැමිල්ලා දශක තීරණය කරනවා මේ අරගන ගියොත් මට කොයි තරම් මේ කඩල මල්ල රැ ගණ්ඩ විහසසිට වෙයිද මගේ ජීවිතය ආරක්ෂා කරණාවට අඩාමේ කරල මල්ල රකින්න මට සිද්ධ වෙනවා ආංගේ නිසා මේ කඩල මල්ල මට එපා මේ අමුතුුවෙන් මම අරගන යන බර පැත්තකින් බා තබනවා තියල නිදහසේ යන බර බහතබල නිදහසයනවා. අන්න එහෙම නිදහසේ යනදාට අමුතුුවෙන් රජ කෙනෙක් එයිද. අමුතුෙන් හොරුවෙයිද. අමුතුුවෙන් කොහඹුවන් ගුල්ලගේද. අමුතුුවෙන් අවෙන් වවැසිෙන් පින්නිින් සීතලින් ගඉ ජලී බේරෙන්ඩ වේද. අමුතුෙන් රේ නිදිවරාගෙන ඇහැරලා ඉඩත් උදේ න රෑක හොරහතුරන්ගේ උපදරවලින් කර ම රක්ෂ කරගන්නට. මුතුුවෙන් ගසි රනාවක් වෙහෙස හන්සේවෙලා සිද්දි කරනවද. එහෙම සිද්ධ වෙන්නේ නෑ එහනම් කඩනමල්ල තියාගෙන යන කෙනාට වඩා කඩලමල්ල බැත්තකින් බාතබල යන කෙනට කොයි තරම් සැපය ති නද. කොයි තරම් පහසුවත් දෙනනොද. කොයි තරං සනීපයක් දේනවද එන කොයි තර සතුටක් ඔහ ඒ විෂම් භක්ති විදදිනවද ආගිමනං හැබෑවටම රහතන් වහන්සේලා කියන්නේ කවුජ. බර බහතබාපූ උත්තමයහෝ. කෙලෙස් බර සහමුලින්ම නිදහස්ස වනු උත්තමෝ. කෙලෙස් බර ඇත්තීමනේ. ආශාවක් ඇත්තීමන. තන්හාාවක් ඇත්තීමනේ. තන්හාාව නිසා දේශයේ හටගන්නවැනි දමුත්. හන්ශේලාට තන්හාව නැති නිසා දේශයක් ඇත්තීමනේ තන්හාව නැති නිසා මොහයක් ඇත්තීමත් නේ ආංි නිසා බර බා තබාපු අයි කිය සඳහන් කරනවා එනම් කඩලමල්ල අරගෙන යන කෙනයි කඩලමල්ල අරං නොයන කෙනයි යතරේ කොයි තරන් වෙනසක් නන්තිීම ව මේ දෙන්න අතරින් කොයි තරං සැපයක් බක්තිවිදිින්නේ කවුද. අපේ පින්නතුනුත් කැමති නැද්ද. සැපය බුක්තිවිදි කෙනෙක් බවට පත්තෙන්. ආංහිම සැපය ඉතාම ඉහලින් බුක්තිවිදින්නේ කැමති නං. බර භා තබන කෙනෙක් බවට පත්තෙන්ද. ඒ කාරණාවට තවත් කාරණාවක් සඳන් කළු අපි දැඩිසේ මගේ ගෙදර කියලා මගේ ගෙදර අල්ලගත්තු කොහො දල්ලගන්නේ මම විතරයි දන්නේ මේගේ හදන්ඩ මං කොයි තරන් මහන්සි වනාද. මම විතරයි දන්නේ මේගේ හදන්න ගඩ ගඩොලක් ගාන එකතු කරන්නඩ මං කොයි තරන් අනුන්ගේ බැනුම් ඇහවද. අනිත්තා එළඟ කොයි තරම්මන් දාසකන් කරාද අනිත් අයිලඟ කොයිතරම් ං වේශමහන්සේ වුනාාදේ. අනිත්තයිලඟ කොයිතරම් ඇනුම් ැලුන් හවද. අනිත් අයගෙන් කොයිතරම්මම නින්දාා පහස ලැබවාද. එහෙම ඉඳගන ලෙඩරෝගාදීන්ඩලින් පේඩා විජවින්ද මගේගේ මං හැදුවේ කියලා මට ඕනතරම් කතා කරන්න සාධාරණය හේතුනැත්්දේ. ඕනතරන් සාධරණ හතු තියෙනවා. ආං එහෙම කල්පනා කර කරේ මං හදාපු ගෙට උපාදාන කරගන්නවා මං අව් අල්ලගන්නවා. ඒනම් පංච උපාදානස්කන්දී එනම් සඳහන් කරන්නේ ප්‍රථක්ජනා පිළඟතියනෙ පංච උපාදානස්කන්දී. ඒ කියැන්නේ අපි ශරේරයට වහපිටිල උනත් තදිින් අල්වාගෙන බැඳගෙන ගෙට ගැහිල වෙලිලාඉන්නේ. පනතුන තන්හාවට යටපත්වන කෙනා හරිට කොයි වගේද. භාගයතුන් වන්සේ විසින් සඳහන් කළා කෙනෙක් තන්හාාවට බැඳෙනවනං දැඩිලෙස ඇලෙනවනං තමන් විසින් තන්හාාවට වෙලෙන්නේ බැඳෙන්ඩ ඉඩ දෙෙනවනං ඒක හරියට කොයි වගේද. ගහක් වටේට එතෙන්ඩ ඉඩ දෙන මදු වැලක් වගේ. මේ වැල් ගස්වලට වඩා බොහොම පුංචි. ගස් අප හිත කු අඹගහක් වගේ ලකුගහ නාගහක් වගේ ලොකුගහ අහස සිසාරා වැඩෙනවා දැවන්ත ෘුක්ෂයන් ඉදිහිට වැඩෙනවා අඹගහ පාමුල හටගන්න පුංචි වෙලා අඹගහ දන්නේ නැතිනං මේ වැල අනාගතයේ මාව පුරාවටම ඇතිලා ලොකුවෙලා මාව මව්ම විනාශයට පත්කරුදානු. ඊට කලින් මං බේරෙන්ඩුවන කියලා. අඹගහට කල්පනා කරගන්න ගහට හිතාගන්න බැරූගියොත් මොකද වෙන්නේ. අවබෝධ කරගන්නට තේරුම් ගන්ඩ පිළියන් වෙදා ගන්නඩ බැරූගියොත්තුකොද වෙන්නේ. අඹගහා. පුරාවටම ටිගෙන්ටික ටිකෙන් ටිකේ තෙමින් අරු වැල් මදුවල් ැද හැදී හැදි හෙදී මුළුව අඹගහ පුරාවටම පැතිරෙනවා කාලාන්තරයක් ගිහිල්ල අවසානයේ පේන්නේ වැල්ගොඩක් විතරයි අඹගහක් නෙමේ අමගහට හුස්ම ගණ්ඩත් බැරි කරලා අමගහට නිදහසේ ඉන්ඩත් බැරි කරලා අමගහ පුරාවටම පැතිරෙන වැලක් විසින් රාභගහව වේලල මරලදානවා කොච්චරටම මරලදානවාද දිරල මහපොලොෝට කඩාගෙන වැටිලා දෙරලා මහපොලෝට පස් වෙලා යනවා එහිනං ආං ඒවාගේ තමයි තන්හාාවට පත්තු නම් අපට සිද්ධ වෙන්නේ. අපිට තන්හාාව කියන සිතු විල්ල ඇති වුණුත්තෙහම ඒක අපි පුරාවටම වෙලා ගන්නවා තන්නාව නිසාාමය ඒ උපාධන කරගෙන අපි විෂන්ම මැරිමැරී මේ සංසාරයේ පෝෂණය කරනවා. ඉපද ඉපදී මැරිමැරී මෙ සංසාරයේ ගමන් කරනවා. ඉපදීපදදි මෙරිමැරීම මේ සංසාරයේ ගමන් කරන ලෝකසට්ටයා තන්හාාව නිසාමයි. එත් තරම් භහානක කාරණාවත් මේ තන්හාාව කියලකයෙන්. බොහෝ දෙනෙක් තන්හාාව පිළිබඳව ධර්ම කරනු ඕන තරං ශ්‍රවණය කර. ඒ ගොල්ලෝ? මේ තන්හාාව නිසා කියල බණ ඇහුවට දේශනාව නිවා වෙනකොට කාංගක් වික්ෂ එක අයින් කළපවා යනවා හේතුව මොකජ්. ඒ ඒ තරමටම තන්හාාවට බැඳිලතිීර නිසා ධර්ම දේශනාවත් ඇහුව විතරයි එතනින් හා ඒ කාරණාව විදර්ශනා කරමින් නොුවනිින් විිනිිවිජ දකිමින්. නොුවනිින්මනෙහි කරමින්. එ මම මේකින් ගැලවෙඩ ඕන නද කියන තැනට එන්නේ බොහොම ඉතාමත්ම අඩුවෙන් එහනං කොයි තරම් භයානක කාරණාවත් රට්ටපාල කුමාරය විවාවෙලා අප්‍රමාණු සැපසම්පත් විඳන්න තරන් මහ දනස්කන්දයක් තිබුණ කෙනෙක් භාග්‍යවතුන් වහන්සේගෙන් බනහලා තීරණය කළා පැවිදි වෙන්ඩ. බුදුරජාණන් වහන්සේ ළඟ පැවිදි වෙන්ඩ. ළඟට ඇවිල්ල බාගතතුන් වහන්සේකින් පැවිදිවෙන්ඩ අවසරල්වා නමු භාගතුන් වහන්සේ මතක් කලා කුමරුවනි අම්ම තාත්තගෙන් අවස රගෙන්ඩි කියලා. රට්ටපාල කුමාරයා අම්මතාත් ලළඟට ඇවිල් අවසරහිල්ලවා මත් පැදිවෙන් අවසර දෙන්න බැකවවා. මට පැවිදිවෙන්ඩ දෙන්න එතම්ම උපවාශ කරනවා එමතම එරට්ට පාල කුමාරයක් කිවවේ නමු දෙමවියෝගවක්කමක් නෑ කියලා මගේ දෙමවප යුදන්න නිසාමාන්‍ය කුමාරෙක් නෙමෙයි අප්‍රමාණ සැපසම්පත් පංචකාම උපරමිලෙස බුක්ති විජින කෙනෙක්. ඒවාගේයට බොහ ම අමාුරුදු කොහු ලඩ නිසා දවසක් දෙකක් බඩිගන්නේ ජල එතනින් පස උපවාස අතහරී කල හිතුවා කොයි තරං වීරවන්තයිද මංහෙනං උපවාස කරනවා කියලා උපවාස කරන්න පටන් ගත්ත පලනි වස දෙවෙන දස තුන්ගෙන දවස හතර දවස හර ගත් නෑ න දෙම පිහිටිය හිට අතාරරි තවසු මහොතකම උපවාසසි අහරී කෙළ හිතුවා නමුත් උපවාස අතහරීනේ ැරනවාම ීමමට පැජුවෙන්ද අවසසිරදු නැත්තන් කියලා රට්ටපාලු කුමාරය උපවාස කරනවා තම ගේෙදරින්දන්නේ කන්නෙත්නෑ බොන්න ත්නෑ. අවසානි දෙමෝපිය රට්ට පාල කුමාරයන්ගේ යාලුවන්ට කතා කළ කතා කල කිව ඕගොල්ලුවත් කියලා බලන්ට අපි කියන ද හන්නේ නෑ කියල යාලුව ඇවිල්ල විධ කතා කලා නමුත් ඒගොල්ල කිවා මගේ ප්‍රතිපත්තියමං අතඇරගන්නේ උපවාසිකයන්නේ තරම් භයාානක කාරනාවක්. අ උපවාසය කියන වචනයයක්ත් සමාච්චලයට ලක්වෙලා තියෙන්නේ. ඒතරම් බයහනක කාරණාවක් එදා උපවාසික නොනයම මැරෙනවා යලුවන ඕගොල්ලො කටපියාගෙන යන්ඩේ ම මගේ උපවාශය අතාරන්නේ එවිලේ යාලු ඇවිල්ල අම්මතාන්තන කියනවා අපේ යාලුව ඕගොල්ලුගේ පුතා කවදක්වත් උපවාශය අහරරින්නේ. නොකා නොබේ ඉඳල මැරෙනොවමයි ඔහු ගෙන අපි දන්නවා ඒනි සාම්‍ය තා්‍යයේ පැවිදිවන්න දුන්නොත් රට්ටපාල හාමුදුරුවෝකය ලරි කෙනෙක් බලාගන්න රෝගොල්ලුට ඉදී හැබැයි එහෙමත් නොදුනොත් රට්ටපාල කුමාරයා විවේලිලාමැරලේ.ඒ නිසා පැවිදිවඩවා අවසර දෙෙන්ඩ කියලා යාලූකිව්වා ටික දුහක් බලල අම්මයි තාත්තයි විසින් රටපාලකුමරයට පැවිදිවන් අවසර දුන්න. අන්නේ එදාතමයි නැගිටලා නැවත නිරෝගි වෙලා ශකායිශක්තියේ වඩාගෙන භාගිතුන් වහන්සේලඟට ගිහිල්ල පැවිදි භූමිට පත්වයෙන්නේ. දොළොස් සෞුරුද්දක් පුරාවටම රට්ටපාල හාමුදුරු නිවංහිෙව්වා. මේතරන් අග්‍රගන්නේ සැප සම්පත්ව දින කුමාරේ පැදි වෙලා දොලොස් අවෞුරුද්දක් පුරාවටම නිවං හොයනවා. සස්සර නිමා කරන්ට. මේ තරන් සැපවිඳපු කෙනෙකුටේ කොයිතරන් දුකක් විිඳින්ද වෙයිද. භාගතුන් වහන්සේකෙන් බනහල පැවිදි වෙලා. සමාජයෙන් ඉංගලා හොද කලා විඳගෙන. සියලු සැපසම්පත් අතහැරලා කැලේකට වෙලා අනුන් දෙනදේින් යැපිලා සැපසපත් බක්ති නොවජිමින් නිවන් හොයන්ඩ එක කොයි තරන්න අමාරු කාරණවදද නමුත් භාග්‍යතුන් වහන්සේ කෙරෙහි තියනෙ අසීමිත පැහැදීම අසීමිත ශ්‍රද්ධාව නිිශා දොළොස් අෞුරුද්දක් පුරාවටම නිවන් හිෙව්වා භාග්‍යතුන් වහන්සේගෙන් කමටහන් අරගෙන භාග්‍යතුන් වහන්සයට කීකරු වෙලා උතුම් ධර්මය පුරුදු පුහුණු කරලා රහතන් වහංශනමක් බවට පත් වුණ. රාතන් වහංශනමක් බවට පත්වෙලා තමන්ගේ අම්මව තාත්තාව හොයාගෙන ඇවිල්ලා ඒගොල්ලන්ට සසිරින් එතරයාන්ට උපකාර කරන අතරතුරේදී තාත්තා ධර්මේ දන්නති හින්ද. ශාසනයේ දන්නති හින්ද සැපප්‍රමාණ බුක්තිවිදින හින්ද ඒගට සසිරින් එතරයාමක් කියනක වැටහි නතිහින්ද ගල්ම්ද කරන්නේ තමන්ගේ පුතරත්නය කියලා දැඩි තන්හාවෙෙන් බැදිලා සියවුරු වැරවලක් ගෙදර ගන්න ගඩෙ රට්ටපාල මහරහතන් වහන්සේ කටයුතු කරනවා. සවුරු වැරවල ගෙදරග්ඩ කටයුතු කරන රහතන් වහශසනමක් වෙලා කියලා තමන්ගේ පුතාගෙන දන්න නැති නිසා. එතකට හිතන්ඩක තන්හාාව කොයි තරන් භයානක කරන කාරණාවද ධානට ආරාධනා කරලා කරත්ත සීයක විතර ධනය ගෙදර මැද්ද හලලා. දෙැ ධානට මහරතන්නාශේ වැඩම කරනකොට. ධානය පූජ කරනවට වඩා ගේ පුරාම එක්කරගෙන යනමින් දනස්කන්ධය පෙන්නවා ස්වාමිී, අරගොඩත්තු බෝහන්සේගේ මේ ගොඩත්තු බෝහන්සේගේ මෙසිියල්ල මෝබෝහන්සේගේ ස්වාමිණී ගේජීවිත රෙවිල්ල සියල්ලම පෝෂණය කරගෙන. අපිවත් රැකගෙන බලාගෙන ඔබහන්සේ මේ ප්‍රයෝජින්ටර්ගෙන පින් දහම් කර ගඩුකුගේලා පම සිටානන් වහන්සේ ඉල්ලිමක් කළ නත් මහරහතන් වසය මොනවාගේ පිරිිතුරත්දඩ්ච. ගෘහපතිතුමනි මේ දැනස්කන්දේ ඔබට ඔය තරම මට දෙන්නඩ ඔන්නං ඔබට පානං කරත්ත සීයක විතර පටෝගෙන ගිහිල්ල. ගඟම දි හල්ල දාණඩි කකිලකිවා. ා හැමැයි යොබ වගේ න මංවගේන ප්‍රථක් ජන ස්වභාවේ ඒක්මවගඩ අපට බැරින අපට දෙනවා කියල කිවත් අවස්්ටාවන් අපි මොන්න මොන්න තරන් අපි ගනීද අපේ තන්හාාව පිළිබඳව භාගිතු වන්සේ දේශනා කර හොදම තැන න කාහපන වස්සේෂෝ ටිත්තිකාමේ සුවිද්තිී ක දේශන කරන්නේ කහවනු වැැස්සක් වෙස්සත් මිනිස්සුන්ගේ ආසාාවන් සංසි දෙනිනෑ කහවනු වැැස්සක් වෙසත් මිනිස්සුන්ගේ ආසාාවන් සපුරු ලයිවර කරන්න බෑ සංසිිදුවලයිවර කරන්න බේ ඒ තරන්ම තන්හා කහවනුවක් තියෙන කෙනෙකුට මැනිිකක් ලැබනොත් මැනික ඇති කෙලඉන්නවාද මැනික ලැබුණ කෙනා ළඟට දියමන්තියක් ප්‍රාර්ථන කරයි. දියමන්තියේ ලැබන කෙන රත්තරං කර්ත්ථයක් ප්‍රාර්ථනා කරයි. රත්තරං රත්තය ඇත්තිබන කෙන රත්තරං කරත්වගේ රත්තරං ගඇත්තිය නොනොන් කොයිතර හොඳද කෙ. රත්තරං කරත්තේ රත්තරං ගේ තියෙන කෙන මැනික්වලින් ගේවැට ප්‍රාකාරයක්ත් තියනොම් කොයිතර හොඳද කිය කෙහිෙ.මිස්ියල්ලම මේ විදිරි තියෙන කෙන හිතයි ඊළඟට අනේ මට අහසින් යන්න වානකුත්තියවන ඒ තියෙනෙක් ඊළඟටිටැයි මනස්වලෝකේ බැහලයනකොට පුදුම සැපයක් තියන යනවාහනාදය තිබ්බුත්මට කොයිතරං හොඳයිද. ඒසියල්ලම තියනකෙන ඊළඟට ප්‍රාච්චනා කරයි අනේමට කොයිතරං මුළු රටේමේ ඉඩකඩම් කොච්චර තියෙනවනන් හොදයිද. යාන වාහන තියෙනවනං හොදයිද. නම්බු නාම තියෙනවනං හොදයිද. ගරු සත්කාර කොයිතරන් තියෙනවනං හොදයිද. බලේ තියනවනන් කොයිතරං හොඳයිදික කියා? තන්හාාව තියෙන කෙනෙක් තවත් තන්හාවෙෙන් වැඩෙනවා මිසක් තන්හාාවෙන් මැඩෙනවද තන්හාවි වැඩෙනවා මිසක් තන්හාව පෝෂණය කරනවා මිසක් තන්හාාවෙන් ගැලවිලා අන්ඩ බොහෝ දෙනෙක් කටයුතු කරන්නේ. ආගේ නිසා තන්හාාවට අහු නොම්බවට පත්වෙනවා. තන්හාාවට අහුන කෙනෙක් තන්හාාව නිසාම දුකට පත්වෙනවා තන්හාය ජායතී සෝකෝෝ හා ජායතී බයන් තන්හාාව නිසා සෝකය උපදිනවා තහාාව නිසා බය උපදිනවා මේ කරුණු දෙක පුංචි උදාහරණයකින් අපි සාකච්ඡා කළොත්. ම දැඩිසේ ආදරය කරන මගේ ස්වාමයා එ තින ගේ බිරිජය එන තිනම් ගේ දරුවම දැඩිසේ ආදරී කරනවා ඒ අය මට දවසක නැතුව යයිද ඒගොල්ලු මට පිටු පායිද ආන් එහෙම හිතලා අපි කල්පනාවකට වැටුණුත් එෙහෙම එයාල මට නැතුවගියුත් මට මොනුව වෙයිද. අපි බයිවෙන්න ඇැද බය වෙනු තන්හාාව නිසා බයහටගන්න නැද්ද මේ පුංචි උපහරණය එනම් තන්හාව නිසා බයහට ගන්නවා ඒගුල්ලු මට නැතුහයිද. ගොල්ලො කරෙහිතියෙන දැඩි ආදරේ සනිහස මොන තරන්ද නමුත් ඒගොල්ලුම රැකගණ්ඩ කොයිතරං කටයුතු කළත් කොයිතරං මුරකාවල් දැම්මත් ඒගොල්ලො මට නැතුව ඇයිද බොහොම බයින් බොහොම බයින් අල්ලගණඩ හදනු ඒගොල්ලොම කොයිතරං රැකග්ඩ හදලත් ඒගොල්ලො අපට රැකගණඩ බැරුව ඒගොල්ලො අපි දාලාගියොත් කොයිතරං වේදනාවත් කොයිතරන් දරගණඩ මාර ෝ ආං එහෙමනං ශෝකයත් බයත් මේ ඔක්කො මැතිවෙන්නේෙකු මක් නිසාාද තන්හා නිසාා භාග්‍යවතුන් වහන්සේගේ නිතර නිතර බණහණ්ඩාපු එක උපාසකි එක් කාලකය භාගිතුන් වහන්සේ දකිදන එක නතර වුණ භාගයතුන් වහන්සේගේ මහා කරුණා සමාපත්තියට මේ වයිසක තාත්තාව මොනගෙහෝන සංසාාරෙන්ෙන් තරයන්ඩ පින් තියෙන නිසා නමුත් බුදුරජාණන් වහන්සේම මේ තාත්තාව හොයා ගැ ගිය. උදේ ඉන්දල රෑවෙනකං රෑයින්දල එරි වෙනකං අඩා අන්ඩා දුද්ගිනි වේජනා විස විස විඳ විඳ විඳද ඉන්නවා. ොන්න ත්නේ නා ත්නය වෙන වැඩකට යන්න එනෑ වෙනවෙන අඒ කතාබහ කරන්න ත්නේ මොන්න්නම්ම කිසිදු කාරණාවක් සිද්ධ කරගන්න නෑ. කිසින්දු කාරණාවක් සිද්ධ කරන්නේ. හැබැයි භාගියවතුන් වහන්සේ කෙරෙහි සද්ධාව තියෙනවා. තමන්ගේ නිවසට භාගිතුන් වහන්සේ වැඩම කරනවා කියලා දැනගෙන පෙරගමන් කර භාගතුන් වහසේ ගෙදරට පිළිරගන්න. ගෙදර මැද්දි හදාපු වාසනයක භාගිතුන් වහන්සේේ අසුන් අරව ගන්නවා. භාගිතුන් වහන්සේ වාඩිකරය ගන්නවා. භාග්‍යතුන් වහන්සේ වාසුන් අරා වැඩහිඳවල ඔහුත් බුදුපාණන් වහන්සේළඟ විිහිිඳ ගන්නවා භාගිතුන් වහන්සේ අහනෝ උපාශකයේ ඇයි මේ අඩන්නේ ඇයි මේ දොඩන්නේ ඇයි මේ ශෝක කරන්නේ ඇයි මේ විශ්ෝප කරන්නේ එදා තු ාගතුන් වහන්සේට ද්‍රාහ්මනය පිළිතුර දෙෙනවා. ස්වාමීනී වයිසට ගේපු අපි සෙල්ලා මැරිල ඇන්ඩෝන තරුණය ොමොන ඒකට මැරල යනවාද. ස්වාමීණී භාග්‍යවතුන් වහන්සේ කොයි තරම් බලාපොරතු තියාගෙනද දරුවන්ව දෙමවපියංග සිම්පෝෂණය කරන්න කොයි තරම් බලාපොරතු තියාගනද දරුවන්ගුව දෙමවුපියන් විසි නිර්මාණය කරන කොයි තරන් සෙනහසක් දෙමව්පියන් ළඟ තමන්ද දාාව උපදින දරුවන් පිළිබඳව තියෙනවාද ස්වාමීනී බලාපොරොතු නොවන වෙලාවක මගේ පුත්තා බලාපොරොතු නොවන වෙනාවක මගේ පොත රත්න්නේ මැරුණ නිස්වාමීණී මේකමම කොහොමනක් විදරාගන්ඩද. මේ ම කොහොමන දරා ගණ්ඩද ආංගේ කාරණාව බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කළ. අන්ඩන්ඩ විස්්සෝපව වී බුදුරජාණන් වහන්සේ ගව කරුණු කිවේ. මේ වගේම තව ඒ එක අවස්ථාවක එක උපාසික මාතාව ඒත් භාගිතුන් වහන්සේ පිළිබඳු ශ්‍රද්ධවන්තයි. සසරින් එතර අන්ඩ පින්තියෙනවා නට ඇවත්යක දන්නේ නෑ. ස්වාමිය මැරිලා විස්්ෝපකර කර ගේ දරේ ඉඳලකආන්ටනවා. භාගිතුන්හසේ වැඩම කර ඇැහුවා උපාසිකාවෙෙන ඇයිමී කියලා. ස්වාමීනී මගේ ස්වාමිය මැරිලා. ශෝක නැමැති උල්ල මගේ පපුුව දෙබෑ කරලා. ශෝක නැමැති උල මගේ පපුුව ඇනිලා ස්වාමීනී භාගගිතුන් අහංශ්‍ය මේ වේදනාව උමන් කොහම නන්දරාගැන්ඩ. මේ බොහම අමාරුයි ස්වාමීණී මේක ඒ තරම් අමාරුයි ස්වාමීනී කියලා භාගිතුන් වහන්සේට අය කරුණු සඳහන් කරන මකද්ජම කියන්නේ ස්වාමීනී ශෝක නැමති උලේ මගේ පපුුව සිදුරු කරලා. ස්වාමීණී ශෝක නැමති උලේ මගේ පපු ඇනිල ස්වාමීනී ශෝක නැමතිේ මගේ පපු ඇනිල හදවත දෙපලු කරලා දෙකඩ කරලා එහෙම කියන්ඩ ඇයට කොයි තරං රිදෙඩ්ඩ ඇද්ද එහනම් ඇයි මේ තරම් රිදුනි බැඳීම නිසා මොකදද බැඳීම අල්වා ගැනීම නිසා මොකදද මේ අල්වා ගැනීම ආශාව නිසා මොකදද මේ ආශාව තන්හාව නිසාා තන්හාාවට අහු වෙලා තන්හාවිෙන් බැඳිලා අවිද්‍යාවෙන් වෙලිලා තොරතෝංචියයක් නැතුව මේ සංසාරයේ කෙරවලක් හොයාගන්න බැරුව අගින් මුලටත් මුලින් අගටත් මැදයින්දලාගටත් මැදයිදලා මුලටත් පැටලිච්ච නූල් බෝලයක් වගේ කෙරවලක් හොයාගන්න බැරුව අපි ගමන් කරනවා මේ සංසාරී මොකක්න සාාද තන්හාවිං වෙලිලා තන්හාවිං බැදිිලා අවිද්‍යාවෙන් වෙල්ල තිෙන නිසා කෙහිනං මේශාසනයේ අපට දේශනා කළේ අපි හට ගත්තේ තන්හාව නිසානං තන්හක්කයෝ සබ්බ දුක්කහන් ජිනාති තන්හක්කයෝ නෙරෝදෝ නිබ්බානං තන්ාව ක්ෂයකිරීම තන්හක්කහය කියල කියනවා තන්හාාව ක්ෂය කිරීම තන්හාාව හිදල බිඳල ගලෝලා අයින් කරල දැමීම ාව මුලින් උපටල දෙමීම ඒක යන්නේ ආසාවන් බැඳීම් ආදරයන් ප්‍රේමයන් නිස්ියල්ලම ගලෝල මුලින් උපටල අයිං කරල දෙදමීම තන්හක්කය කියල කියනවා එනම් තන්හාාව ගලෝල අයින් කරල දමාපු කෙනාට දුකක්නෑ වේදනාවක් නේ ශෝකයක් නෑ තන්හාවක්නේ දුක වේදනාව ශෝකයේ සන්තාපය තනිකම පාලුවමි කිසි දෙයක්ම නැතිනම් එතන්ඩක කොයි තරං පහසුවක් කොයි තරං සැපයක් ඒ සියල්ලම කෙලෙස් නැති අයට උදාවෙලා තියනවාද. එනම් රට්ටපාල කුමාරයක් කියලා කියන්නේ කොයි තරම් වත් පොහුසත්කම් තියෙන කෙනෙද. එදා භාග්‍යතුන් වහන්ේ මුණු නොගසුනාන. භාග්‍යවතුන් වහන්සේ නිවක් නො ලැබවාන ඔබ වගේම මංවගේම මේ සංසාරය අදටත් එපදිීපති මරිමැරරි යන තවත් එක්කනෙක් කතරයි. එදා භාග්‍යතුන් වහන්සේගේ පිරිසර ලැබුණ ලැබුණ කියල නිකං හිටියේනෑ ඒ අනුකම්පාව ලැබෙනකොට ඒ අනුකම්පාවෙන් ඒ කල්්‍යයාන මිත්‍රයා ප්‍රයෝජන ගත්තා ආං ඒ ප්‍රයෝජන ගැනීම ට නිවම්පුරට සැපත්ෙන් පාරහදාගත්තා. එනිසා පිනුත් නැහුව පෞද නැහවා කර්මක්ෂය කළ කම්මක්කය කර්මක්ෂය කළ උපතකින් උපතකට සැරි සරණ එක නතර කළ. සංසාරය ඇවිදීම නිවා කළ. පෙරෑත් අතීත සංසාරී කරගත්තේ විපාකදෙන්ට තිබුණු අකුසල කරම නිමාවට පත් කළා උතුම් නිවම්පුරයට සැපත්තුනාම පමණක් නෙමෙයි භාග්‍යවතුන් වහන්සේගේ ලයමණ්ඩලෙන් උපන් පොතෙක් බවට පත් වනා සංසාරයේ නිමා කළා තන්නාව නිසාම හටගත්තේ කියන කාරණාව හරියටම දැනක නවබෝධ කරගෙන ආන් ඒ කාරණාව මුලටම ගිහිල්ල හිදල ගලොල මුලින්ම උපටල උදරලායිං කරල දෙම නිවන් අවබුධ කළ අද උන්වහන්සේගේ සංසාරගත ජීවිතය නිමා වෙලා හැබැයි අපි උන්වහන්සේලා පිළිබඳව අද ඕන තරන් කරුණු සාකච්ඡා කරනවා ඒ කරුණු තුළිනුත් අපට නිවන මයි. උදාපත්ෙන්ට පරහදා ගැඩතියෙන් හැබයි සුදීහු හැබෑ බුද්ධිමත් වූ හැබැ නුව නැත්තව ඥානවන්තය මේ කරුණු වහලා තමන්ගේ ජීවිතවලට ගලපගෙන මමත් ඒවගේද මම ඒවාගේ නොවෙයිද මම ඊට වඩා කොච්චර පල්ල හැමට මෙෙන්ද ඉන්නේ එම නැතිනම්න් සමට්ටම මෙන්ද ඉන්නේ ල්පනා කරලා තමන්ගේ නිවන කොච්චර දුරයිද ළඟයි දි කියෙන කාරණා විමසල බලාගැන්ට. හොඟක් දුර ඇත්තන්ට කොයි තරන්න දුකහිතයිද පින්නතුනි ආං එදා උතුම් භාග්‍යතුන් වහන්සේ සඳහන් කරනවා අර ග්‍රහතන් වහන්සේව තදිින් අල්ලගත්ත බමුණට කරුණු කියනවා හැබෑම බ්‍රාහ්ණයෙක් බවට පත්වෙලයි ඉන්නේ. මේ භෙක්ෂුව බර බා තබල ඉන්න. කෙලෙස් බරි නිදහස් වෙල ඉන්න. තන්හාවින් මිදිලයිඉන්න ඒ කියන්නේ රහත් බවට පත්තල ඉන්නේ. මගේ පුතෙක් බව්ට පත්වෙල ඉන්නේ. මේ විදිහට කරුණු දක්වලා. බ්‍රාහ්මණයට ධර්මය දේශනා කළ. බ්‍රාහ්මණයට කරුණු තේරුන්ගිය ධර්ම දේශාව මීට වඩා බොමදිගයි එදා දේශනාව නිමාවනකොට උතුම් බුදුරජාණන් වහන්සේ අනුකම්පා කරල මේ බ්‍රාහ්මණයට ධර්මය දේශනා කරපුනනිසා ඒ දේශනාවාග බ්‍රාහ්මණය සෝවාන් උතුම් මාර්ගඵලය අවබෝධ කරගත්තා කිය සඳහන් කරනවා උතුම් මනුස ජීවිතයකටආපු අපි මේ ධර්ම කාරනාව ජීවිතයට ගලපග බලන්ට. අපි බර බා තබනවට වඩා අපි බර එකතු කරගන්නවාද අපි බර පැත්තකින් තියෙනවට වඩා දවසි දවස බර එකතු කරගන්නවාද එහම නෙම ඉේ ඉඩමක් ගොඩ ගහ ගන්නවා කියන්නේ අමුතුෙන් බරක් වැටෙනවා කියන්නේ තියෙනවාහනයට අමතරෝ තව්වාහනයක් ලැබෙනවා කියන්නේ අමුතුුවෙන් බර ගොඩ ගහ ගන්නවාන්නේ මී ට ඒක ගණ්ඩ හිතෙන්නේෙත් මගේ හිතේ තියෙන ආශාවන.තකොට හිතන්නෙක තන්නාව කොයි තරම් බලපොත්න ොද කියන. අපේ හිත හැමවෙලේම හැදෙන්නේ වැඩිවැඩි දියුණ වෙන්නේ තවත් දෙයක් හැමවෙලේ තයෙනවට වඩා ලබා ගණ්ඩමීද. එහනං සිහිය නැති කෙනෙක් නම් කොයි තරන් දේවල් බලාපොරොතුවයෙන් බලාපොරොත්තුයෙන් කොයි තරන් දේවල් ලබාගණ්ඩ ලබාගණ්ඩ රන්න හම්බ කරන්න කොයි තරම් පට ගනද. දැන් තියන කරමීමට හෙටෝනේ හෙටෝනේ වෙන එකක් ඒ කළබල ටිකදුහක් යනක කොට ඒකට තියෙන ආශාවවාඩු වෙලා තවත් දේවල්මල්ල බන්්ඩ බලාපොරොතු වෙනවා. හැබැයි සීමාවක් නැතිමේ තන්හාව ඊළඟට මාව කොහට දෙක්කයි යන්නේ සත්වයාගේ නජභූමි කෙල සඳහන් කරන නිරයන් වලට ඒහම් හිතන්ඩ තන්හාාව කොයි තරම් භහයන කාරනාවද. ොයි තර හාන කයිද කවොත් අපිට සැප පෙන්න පෙන්වේ අපි වරිද්දනවා සැප පෙන් පෙන්වේ අපි වෙරිද්දෙනවා ඒක හරියට කොයි වගේ දේ. අපි හිතමකු මං කාන්තාරයක් කරහ ගමනක් යන්න කැමචි. කාන්තතාරය බොෝවෙලාට යන්න ඔටුවන්ගේ පිටේන ගැල්ලරගෙන අප හිික ොටුුවක්ග පිට න එක කාතතාරයනවා කිය. ඒ යනකට මගඟදුරක් ගිල්ල ඕටු අනතර වෙනවා. මොන්න උපක්‍රමය යෙදෙව්වත් ඔටුව වෙතනින් හැට දක්කගන්නු දක්නෑ. ආංින්ශා මං උපක්‍රමයක් වදනවා. ඔටට බඩිජිනි වෙනකන් තියල. ඉස්සරහින් බිලිපිත්තක් වගේ නූලක් එල්ල ආගේකට කෑම එකක් මෙැදලා ඔටුව කැමැති විදියට ඒ කෑම කොටුව ගැස්තෙකට කට මූනට පේන්් තියලා ටතුුවගේ පිටවූඩට ඉඳගෙනන්න මං විසිං බිලිපිත්තක්ගේ එක එල්ලගෙන මම ඉන්න. තුට ඔටුව ගමන් කරන්නේ නැද්ද අර තමන්ට ඉදිරියට පේනදී කණ්ඩ ගමන් කරනවා. ඔටුව දන්නවද මේක මේ මිනිහ මාව රවට්ටන්ඩ කරාපු කාරණාවක් කියලා. ඒක දන්නේ නෑ. ඒක දැනගත්තත් කෑමෙක ක්ඩ තියෙන තන්හාාව නිසා ආශාව නිසා. මන්ගේ මූුණ ඉදිරයේ තියනදේ අරග්ඩ අ ඕටුව ඉදිරිට අඩී තීතිය යන්නද යන මේ විදිහට කොයිතාක් දුර ගිහිල්ල හරි කෑමක කණ්ඩ තියෙන ආසාාවනිසා හතිී වැටි වැට හරි ෝටුුව ඉදිරයට යන්නනද යන ආං ඒ විදිරි ගිහිල්ල අරමනුස්්‍යය කාන්තාරයෙන් නි දහශීන පිෙනිතුනි අපේ පිනිතුන් දැකල තියෙනවාද රූකඩ ව පිරිසක් උඩින් ඉනං රෝකඩය නටවනවා. නත්නකට පේනි බෝම ලස්සනට ඇත්තම් මිනිස්ගේ ඇත්තම අය වගේ අපට පේන්නේ. හැබැයි රෝකඩේ කියල කෙනේ නට වෙන දය. තන්හාව විසින් අපි මේ සංසාරය කොයි තරන් නටවලතිීනවාද. සැප පෙන්න පෙන්න මේ සංසාරයේ විසිං අපට කොයිතරන් දුකදීල තියෙනවද.. තහාාව පස්සේ යන මොහොතක් මොහොතක් ගානේ. සැපයන් පසු දුවන මොහතක් මොහොතක් ගානී. අපට නං හිතෙනවා. මාරයම මුළු සක්කොලට මැහෙන්ඩෙ කෑගහල හිනා වෙලා සතුට වෙන ඇති තවත් එක් කෙනෙක් මල්ලගේ ඉන්නේ කියලා. මාරය කෞදදාක්කවත් කැමැති නෑ. එයාගාවින් කෙනෙක් නිදහශශලා යනට. හැම වෙලේම එයාගේ වසගේ තියාගන්ඩ තමයි මාරයයක් අටිතු කරන්නේ. හැබැයි එයාගේ වසගයෙන් කෙනෙක් නිදහස්්‍යනවා කියලා මාරයයා ජනගත්තොතුන් එදාඉන්දල නිදහශ්‍යෙන් යන කෙනනට හතුරුකං කරනවා. අවෙන් වෙස්සිං ශීතලින්ෙන් පින්නෙන් ගින්නෙෙන් හරි එයා හතුරුකන් කරන්න පටන් ගන්න. එම නැතිනං අනුතරමි හිතට සිතුවිලි ඇතිකරවල හරි හතුරුකන් කරනවා. එං එයාගේ බලප්‍රදේශෙන් නිදහස්සනවට එයා කැමැතිනේ. එනං. බුදුරජාණන් වහන්සේ අපට කියල දෙන්නේ ආංඒකින් තන්හාවින් නිදහස්වීම මතුමයි අපේ සැපේ තීරණය වෙන්නේ. නිවන් සැපේ හොඳටෝම දන්නේ භාගිතුන් වහසේ. උන්වහන්සේ කවදාක්වත් කැමතිවුණේ නෑ උන්වහන්සේගේ ශ්‍රාවකයව දුක්කිජිනවා දකින්ඩ අපි මේක හැමදාම කතා කරන සාකච්ඡා කරන කාරණාවක්. උන්වහන්සේ කවදක්වත් කැමතිවුුණේ නෑ න් වහන්සේගේ ශ්‍රාවකෝ දුක්කනිින දකින්ද. සංසාාරයට වැටිෙනවා දකින්. ආගේ නිසාම තීරණය කලා භාගිතුන් වහන්සේ අපට පිහිට වෙන්ට. ඒ පිහිට වී මුදේ ඉදර රෑවෙනකන් රෑජ ලිරිි වෙනකන් මුොදයක් දවාලක් රාත්‍රරයක් නැතුව. අප සසරින් එතරට පත් කරන්න කොහොමද කියලා උන්වහන්සේ පාර හොයලා අපි හොයාගනය විල්ල ඒ පාර අපට කියල දුන්න. ක් සසසිරින් එතරට පත්වුන හම අපට නං හිතෙන උන්වහන්සේ තර උන්වහන්සේ තරං වෙන කවරුත්නන් සතුට පත් නො. කෙනෙක් සසර නිමා කරනකොට කොයි තරං භාග්‍යතුන් වහන්සේට නං සතුරක් දැනන ඇද්ද. ඒකන කියන්නේසිරි සම්බුදු ලය මණ්ඩලින් උපං ශ්‍රාවක දරු භාග්‍යතුන් වහන්සේටනමකිී කරුණ භාග්‍යවතුන් වහන්සේකමදර. උතුම් නුස ජීවිතයක් ලබා පෝගොල්ලු උදේ ඉන්දර රෑඩ්කං ග්‍රයින්ජි ලිවෙෙනකං පංචකාමය පෝෂණය කර කර පහත්තේ සම්බත පංචකාමයෙන් සත පෙසතපී මේලෝකේ තන්හාාව පස්සේ දව්වද දව්වද දවද තාම ඉවරයක් නෑි තන්හාාව පු දුවන වනේද එදාතිබුණු ආසාවන් අද ඉටු කරගත්ට ඒ ආසාාවට වඩාලොකු ආසාාවක්කද නැද්ද තියවා? එම් මුලු ජීවිත කාලයේ පුරාවටම කරලා තියෙන්නේ. තන්හාාව පශවදුවන කළමයිද. තන්හාාව විනිවිධ දැකලා ඒකින් ගැලවෙන්න කටයුතු කරපු එකද අපි ජීවිත පුරාවටම කළේ එහෙම නැති නං තන්හාාව පශේ දවාපුයේද. එහනම් මේ උතුම් බුද්ධහන්තරක මනුස ජීවිතයකට අපපු අපිත් තන්හාාව පෝෂණය කලා නං බද්දෝොත් පාද කාල්ලු මනුලුව ඉපදිනා ගැන කවර කතාද බුද්ධන්තරයක ඉපදුණු අපි තන්හාාවෙන් පෝෂණය ඕනානන් බනහ අහා නමුත්ේ දරන්නේය පැත්තකට දාලා ඒ ධර්මය ටිකී කරුණ වී ඕක කරන්න බෑ කියල අමාරීක කිය ඇත් කර හරි ඩිගෙන්න් ඩිංග ටිකෙන් ටි හරිරම කිය කියා හරි තමන් තමන් ගොරවට්ටකන ඇත් කර කරා හරි හිතල බලඩකෝ අබුද්දෝත් පා කාලයක ඉපදනයි කොයි තරන් තන් හාදික වේී. ඒ නිසා තමන්ගේ වාශනා ඌරගා බලන්ඩ උතුම් බුද්ධහන්ත්‍රේක මනුලෝටාපු අපි තන්හාවිෙන් ඇත්තෙන්න්න කල්පනා කළාද. තන්හා වනිවිද දකින්න කල්පනා කලාාද. අවබෝධ කරගන්න කල්පනා කලාාද. නමුත් අපි ඒ නොකරනකොට අපි මේ දේශනාදී මාතෘකා කරගත්ත පැවිදි වූ දාශය බ්‍රා්මණයළඟ දාසකං කරපු දාශයා ල්ල තහැල භාගතුන් වහන්සේගේ බුද්ධත්වේ පිළියරගෙන භාගතුන් වහන්සේ රහත්වෙලා නිවන් අවබුද කළ. අදේ රහතන් වහන්සේන මක්විදිට ඒ මහෝතමයන් වහන්සේ ශස්‍ර නිිමා කරන කොට මේ දේශනාව අපේ ජීවිතුවලට ගලපගත්තොත් අපි කොයි තරන්නම් පරක්කු වෙලාද. අපි කොයි තරන්ගේ රහතන් වහන්සේට වඩා දුරින්ද ඉන්නේ ලබාගත්ත මනුස ජීවිතයේ මම සස්සෙරින් මිදෙන්න්ඩ සස්සර තරණය කරන්්ඩ. ප්‍රයෝජනයක් වත් අඩුම තරමේ ගත්තද කියන කාරනාව මනාව මෙනෙහි කර්ඩ. මනාව විදර්ශනා කරඩ. ධර්ම දේශනාව සඳහා ලැබිල තියෙන කාලේ. නිමාවට පත්වෙලා නිසා අපි දේශනාව මෙතකින් නිමාවට පත් කර්ඩි තිරි කරමු. නිමාවට පත් කර් උත්සාහ කරමු. පිනතුනි සස්සර භානකයි. තන්හාාව නිසාමයේ සංසාරයේ පුරාවටම පියවිදින්නේ. තන්හාාව නිසාමයි අප මේ සංසාරයේ දුක්විනින්නේ. තන්හාාව නිසා මයේ භාගිතුන් වහන්සට පවා අප පිටු පාන්නේ. නමු එතනින් අතමිදට භාගිතුන් වහන්සට කීකරු වෙලා. වෑයන් වඩන්ට කොච්චර වෑයන් වැඩියය තුයිදේ. අපි සඳහන් කරන්නේ සිල් රකිින්ඩ කිව හම නිකන්න වෙයි බැරිවැරි ගාතේ අඩ අන්ඩාහරි සිල් දැක ගණඩ. අන්ඩරි අඩ අන්ඩාහරි සිල් රැක් ගණ්ඩ. අඩ අන්ඩාහරි පින්කන් කරගණඩ. අඩ අන්ඩාහරි පාරමි පුරාගණ්ඩ රිදිරිදී හරි කටයුතු කර ගණ්ඩ දවසක උතුම් නිවන උතුම් සැපයේ අපට ලැබෙනවා ඒ කාන්තයි උතුම් සැපේ ලබාගනිමින් පහන්දල්ලක් නෙමිල යන්නාසේ හැමදාටම සංසාරෙන් නිමිල ඇන්ඩ අපේ පින්නතුට කටිතු කරගට. මේ උතුම් බුද්ධාන්තරේ ජන්මලාබේ ලබා පෝබට ශක්තියේ දහිර වාසනාව භාග්‍ය නිරන්තරෙන් උදාපත්්‍රී වා කියල ආශිරවාදයන් සිද්ධ කරනවා. පින්නතුනී අදමි උතුම් සත්්ධර්ම දේශනාව සඳහා, පිින්වන්ත දායකත්වය සපයනට යෙදනේ මෙම උතුම් ධර්මදේශනය ප්‍රඥානාලිකවතුලින් විවිකාශය කිරීම සඳහා, ජීකේ ස්ෝමාවතී මහත්මිය සහ, එච්චෙම් චන්ද්‍රසිරි මහත්මානන් විසිං, සැදැහැති දායකත්වය දරා තිබෙන බව ඉහෙතින් සඳහන් කරන අතර අරමුණු වශයෙන් සඳහන් කරනවා. දෙදහස් විසි දෙක අගෝස්තු මස හතර වන දින අභහාවක් ප්‍රාප්තුවනට යෙදුනෙ ජීකේ ගුණදාහස සොහොයුරා ඇතුළු දෙපාර්ශයවේම මේගේ දෙමව්පියන් සහ ඥාතිමිත්‍රාදීන්ට මේ උතුම් ධර්මදානීෙන් ජනතවන්නා උපුණණි කුසල් අනුමෝදංවී භවගාමී ජීවිතය කෙලවර උතුම්බු නිර්වාණසවය ශක්ෂාත්වයවා කියල පුුණ්්‍යානු මෝදනාවන් සිදු කරනවා අගෝස්තු මස අටවැනිදිනට ජන්මදිනී යෙදන එච්චෙම් චානුකපුතනිුවන්ට සහ පවලේජූ දරුවන්. මොනපුුරු මිනිබිරියන් නැත්තුළු සියලු දෙනාට නිරෝගෂෝපත් භාවයම දේර්ගාශ සම්පත්තියම උදාපත්්‍රීවා කියලා ආශිර්වාදයයක්ං සිද්ධ කරනවා. අධ්‍යාපන කටයුත්තු දරුවන්ගේ සර්ව ප්‍රකාරයම සාර්ථක වී අනාගත ජීවිතයේ අභිවෘදදියම සැලසේවා කියලත්. ආශිරවාදයං ශිදු කරන අතරෑ නිරාශනී සහ ඩිලන්තයන දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ශරව ප්‍රකාරයෙන් සාර්ථක වී අනාග තබිවුරුදියම සැල සේවා කියල ආශිර්වාදයක්ං ෂිදු කරනවා. දායකත්තේ දැරු අයගේ ඥාති හිතමිත්‍රාදීන් ඇතුළු ශියලු දෙනාටන්දුක් නිරෝගිෂෝපත් භාවයම උදාපත්තේවා සියලු දෙනාටේ උතුම් ධර්ම මාර්ගේම පෝර්ණය කරගැනීමට ශක්තිය දහිර වාසනාව බාගේ මෝදාවේවා කියල උතුම් ප්‍රාර්ථනාව ධර්මදානපති පින්නත් පිරිස විසිං සිදු කරනු ලබනවා. ධර්ම දේශකයනන් වහන්සේටද පුුණ්්‍යාන මෝදනා කරන අත්තර අපට අනුමෝදං කළු උතුම් කුසල් උතුම් ප්‍රවෘර්ජාලාබේ ලබාදුන් ආචාරෘත්තමයන් වහන්සේලාත් ධර්ම මාර්ගයකයාදුන් අවසරයි පරම පූජනීය කෝරලයාගම සරණ තිස්සමගේ පින්නතුන් වහන්සේටත් මේ ඔතුම් කුසල් අඩුනැතුූම අනුමෝදං වීවා කියල මාවිසිම් පුුණ්ඥාන මෝදනාවන් ශිදු කරනවා ප්‍රඥානාලිකාවේ කාරමණ්ඩලේ ශියලුදිනාටමත් මේ ඕතුම් කුසල් අනුමෝදං වීවා කියල ආශුර්වාදයන් ශිදු කරනවා. පින් අනමෝදං කළ සියලූමදිනාට පුුණ්්‍යාන මෝදනාවේවා ආශිරවාද කළ සියලූමදිනාට රත්නත්‍රයේ අනන් තාශිරවාදයම උදාපත්වීවා ඉතාමික්මං භවයක ඉතාම කෙටිකාලයකින් පහසු මාකාරයෙන් සැප සහිත ප්‍රතිපදාවෙන්. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම මොජචාම. මේ තුම් සද්ධර්ම ධානානිංසය ශ්‍රවනාානි සංසයත් මගේ තුම් භාග්‍යතුන් වහන්සේ ගේ ාශිරවාදයෙන් රම ධර්මයම් බෞ්ම පත්වීවා කියල ප්‍රාර්ථනාවන් සිදුකරනු ලැබෙනවා. ආකා සට්හාච්ෂ බුම්මට්ටහා දේවානාගා මහිද්දිිකා, පං්ඥන්තන් අනුමෝජිත්වා චිරන්රක්කන්තුළෝක ශාසනන්ති දේවෝ වශ්‍ය තුකාලීනේ සස්්‍යය සම්පත්ති හෝතුච, පේතෝ භවතුලෝකෝච්චය, राजा भवतु धम्मिको द्वे सखयो